හිරු සදහම් උදැසන ධර්ම දේශක්‍යන්නන් වහන්සේ පූජපාද බාදර මහින්ද ස්වාමීන්වහන්සේ. සමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදංතා නමුතස්සෙ භගවතු අරහතු සබ්ධම්මි සුුව පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්ච විසාරදස්සෙ සබ් සත්තු ස ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගවතු අරහතු සබ ධම්මිසු අපපටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුವීසාරච්ಚ විසාරදස්සෙ සබ්බ සත්තුත්್ತමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාාගතස්ස සಬ්බ්нюුණ සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මී සුුවಪටිහතඥානචාරස්සෙ දසබලෙ දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ ස්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිස අතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමු බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා. ඒ සඳහා, සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධූ, සාධූ සත්් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී මෙ ධර්මානුශාසනාව සඳහා මෙපින්වතුන්ට මාතෘකාව හැටියට තෝරා ගත්තා ධම්ම පද පාලියෙහි එන එක්තරා ගාතා රත්නය අන්ද භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව මේ ගාතා රත්නය මේ ගාතා රත්නය අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම වටින මතෘකාවක් මෝලික කරගෙන දේශනා කරපු ගාථාව. අන්ද බෝතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සදී. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයි බොහෝ දෙනෙක් අන්දයි මේ අන්දවෝ ලෝකයා හැබැයි ඒ අන්දෝ ලෝකයින් බොහොම සුළු පිරිස පිනීම ලබලා මාර්ගී ගමන් කරනවා. හරියට උදාහරණයක් දේශනා කරනවා සකුන්තෝ ජාලමුත්තෝව වටුකුරුල්ලු වැද්දෙක් ඒ වටුකුරුලු රෑනක් අල්ලන්න ඒ දක්ෂ වැද්ද දැලක් කලෙනවා හැබැයි දක්ෂ වැද්දගේ දැල එලුනට එයින් දක්ෂ වටුකුරුල්ලන් දැලට හසු නොවී බේරී යනවා අපෝ සගගාය ගච්චද ආන්න ඒ වගේ මේ අන්ද වූ දුස්ප්‍රාඥ්ඥෝ ලෝකය තුළ ඉතාම සුළු පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒතුළින් සසරගමන නිමාක් කරනවා. පිනති බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළ එක සිදුවීමක් මූලික කරගෙන. බුදුරජාණන් වහන්සේ දවසක් අලව නගරයට වඩිදනවා. ඒ අලවු නගරේ නගරවැසියන් දන්දීල එවරුණාම ඔවුන්ට බනක් කියෙනවා. එදා දේශනාවට මාතෘකා කර ගත්තති මරණ සතිය යම්කිසි කෙනෙක් මරණ සතිය නොවැඩුවොත් හරියට සරපයක් දැකපවෙලාවට ඒ සරපයට බියවී කෑ ගසන්න යම්සේද ආනි වගේ මරණයට බයිවෙලා මතුභවය දුගති භවයක් කරගන්නවා. හැබැයි මරණ සතිය වඩන කෙනා හරියට මරණයට මුොහුණ දෙන්නේ සරපයන්ට බියනැති කෙනේ සර්පයන් දැකල සරපයන් අල්ලලා ඒ සරපයන්ට බියනැති කෙනේ කෑල්ලින් සරපයාව ඔසවල විසිකරලදාානය අම්සේද ආන්න ඒවගේ මරණයට මුහුණ දෙනවා බයනැතුව මරණයට මොහුණ දීලා ඊළඟ සංසාරගමන සුකති භාවයක් කරගන්නවා. එදා මේ දේශනාව හගෙන හිටපු බොහෝ දෙනෙ හිටියට ඒ ධරම මේ දේශනාවෙන් ප්‍රතිඵල ලබාගත්ත සුළු දෙනයි ඒ අත්තර හිටිය එක අවුරුදු දහසයක් වයිසැති දැරවිය ඇ මේ දේශනා වහලා ගෙදර ගිහිල්ල මරණ සතිය වැඩවා. තුන් අවුරුද්දක් එක දිකට මරණ සති වැඩවා භාගෙවතුන් වහන්සේ දිනක් ලෝකයේ දිහා බලනකොට භාගතු වහන්සේගේ කරුණා දැලට ඇව අහෝනා. ඇයට පිහිටවීම බලාපොත්තිින් තුන් අවුරද්ගකට පස්සේ නැවතත් භාගතුනාන්සේ අලවුට් නගරේ අගගලාවකෙන් විහාරයට වැඩම කළා. එදත් නගර ජනතාව ආගතු නහන්සේට දන් දෙන්නාව. දානේ වලදල අවසාන බුක්තාන මෝදනා ධර්ම දේශනා පවත් වන්නේ නමුත්දැන් එදාර දැරවයට ගෙදිරින් ඒගන්න බැරි ප්‍රශ්ණකට මොහොුණ දන්නා. ඒ ගෙදර ප්‍රෙදිමහන ගෙදර තමන්ගේ පේෂකර්මාන්තයතවන්ට කරගන්න ඕන නිසා තාත්ත එදා අත්‍යවශ මරදදි ග ත්ද දෙන්න ඕනිසා නූ බන්ධිනික ඔයන්තරයට දැරවියයට ඒක නොකොළො තෑයට ගුටි කන්න වෙනවා. එනිසයි ඒක නිමා කරලා යන්තයත් පේෂකර්මාන්තයට බාරදීල යන අදහසින් යන්තරය කරීතියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ බණ කියන්නතු බලාගෙන් එවවා එනක. ධර්ම ශාලාව ලඟින් ඇ යනකොට බාකතු නහසැර සියලු පිරි සතරින් ඇයගේෙදිහා මූුණ බැලවා. මෙවන් රජවර සිටුවරු ඉන්දෙද්දී මම වගේ දුපත් කකිෙනෙක් දිහා භාග්‍යවතුන් වහන්ේ ැලවේ මට අනුකම්පා කරන්න වෙන්නති.ඉහි මනුකම්පාවක් කරන භාග්‍යවතුන් වහන්සේ මගැහැරල යනක සුදදුසුනෑ කියලා. එදා ඇය බුදුරජන් වහන්සේකිළඟට ගිහිල වන්දනා කලා. එකත් පස්සෙ හිදගත්ව ඇයගේෙන් බුදු හාමුදුර ප්‍රශ්නයක් හනවා කොහන්දලද ඉන්නේ. ඇයි කියන දන්නේනේ. කොහහිෙදී අන්නේ. ඇයි කියන දන්නේනේ. ඊළඟ දහනවා නොදනිමිද ධනිමිස්වාමීනිි. ධනිමිද නොදනිමිස්වාමීණී. භාගතුන් වහන්සේගේ ප්‍රශ්නවලට ඇයි එවිදර පිළිතුර දෙනකොට මිනිස්සු බනීන ගන්නවා. පේනවනේද මෑගෙතින ආඩම්බර්කා. භාගතු වහසේ මීතරන් කරුණාවෙන් මේ සියලු දෙනා අතරින් මෑගේ ප්‍රශ්ණහනවා ඇගතෙන උදච්චකමට භාගතතු වහසරේ පිළතුර දෙ නනට බලන්න. ඇ ඇයි දන්නද කොහහින්දලදම ඉන්න කියලා. ඒ මේ දන්න ඇද කොහෙට දන්න කියලා බනින්න ගත්තා. ඒ පිරිසට මේ වෙලා වෙඇත්තිවිච්ච සංමාධීෙන් නිවැරදි බවදන්වන්න ඒ වෙලාවී භාගතුනා සෑගෙන් මෙිහිම ප්‍රශ්ණ කරනවා. මන් නොඹකින් ඇහෙවා කොහන්දල දෙන්නේ නොබකුව දන්නේ නේ ඇයිහිම උත්තර දුන්න්‍යයානවා. ඇයි කියන සාමීන්‍ය උවහන්සේ දන්න මම ඉන්න ගෙදරින්දල කියලා හන්සේ මේ ඇහවයි මගින් දැංගෙන තැන ඉදල නෙවේ ස්වාමීනය ඔබහන්ේ මගින්හ ගිය ජීවිතයදල මේ ජීවිතටාව කොහිදලද කියලා ස්වාමිණි මංඒක දන්නේ ඒක මංහි මුත්තර දුන්න කියනවා ආයිමත් අහනවා මං කොහෙන්ද යන්න කෙල්ල හවා නොබ දන්නෑ කිව්වා ඇහි මුත්තර දුන්නන්නේ හනවා ස්වාමීන ඔබහන්සේ දන්නවා මම්ම මේන්ත්‍රයයක් තරගෙන යන්න කර්මාන්තශලාවට කියලා නමුත් ඔබහන්සේ මගින් ඇහුවේ දෙන් යන තැනෙවේ මම මෙරල්ල කුොහෙදයන්න කියලා ස්වාමීනයක මම දන්නඇති නිසයි දන්නේ කියලකිව. ඊළඟ ටායිමත්තා අහනවා. මම දන්නවද කියල් හැවා. මම නොදනිමි දෙකල් ඇැහ්වා නොබකුව දනිමි කියලා. ඇයි අහනෝහෙම කිව්වෙ. ඇයි කියනව ස්වාමීනී ඔබහන්සේ මගෙන් ඇහවයි. මම මෙැරෙන බව දන්නවාද කියලා. ස්වාමීණී මංගේක දන්නවා එනි සෑමන් දන්නවා කිවේ. ඊළඟට ආයිමත්තානවා මන් නොඹගින් ප්‍රශ්නයක් ඇහුවා දනිවිද කියලා නුඹ දන්නෑ කිව්වා ඇයි අනෝ හහි මුත්තර දුන්නේ. එතකොට කියනවා ස්වාමීිණී ඔබහන්සේ මගින් ඇහුවේ. මම කවද්ද කොතන දෙද මෙරෙන්නේ කියලා ඒක දන්න ඇතිනි සෑ ස්වාමිනි මන් දන්න කිව. වහස මිනි රණනාව දක්කමින් සාධ කාරදනවයට ඇගේ පිළිතුරු තහවුරු කරන්න මිනිස්සු පුදමයට පත්වෙලා බලන් ඉන්නවා අන්න ඒ පුදුමට පත්වෙලයින මිනිස්සු වෙනුවෙන් භාගිතු වන්සේ මේ ගාථාව දේශනා කරන්න මේ ලෝකයේ බොහෝ දෙනේ අස්ෘතවත් බ්‍රාාවය නිසාම දුස්ප්‍රාක්ඥයි ඒකයි කිවවේ අන්ද වූ කියලා ුදුරජාණන් වහන්සීමේ අන්දයාට උපමා කළේ ඒ බාල බවනිසා අන්දයා කියන්නේ හරියට බාලයකුට හා සමානයි බාලියගේ අන්දයයි අතර කිසි වෙනසක්නේ පිඟති අන්ද ජාත්‍යන්දී කුඩා කාලින්ඳලමී ඇස්වලින් දැකලා පටහාගන්න දීවල් ඒ ජාත්‍යන්දය තීරුම් කරගන්නේ හුට දැන නවිදියට උදාහරණයක් හැටියට කුඩාකාලි ඉඳලාම ජාත්‍යන්දය කහල තිබුණුති අම්ඹ කියන්නේ කළුපාටයි කියලා එමනතං හඳ පිළිබඳ වහල තිබුණුති හඳ පායන්නේ දවල්ට ඉරපායන රෑට කියලා ඒ කුඩාකාලි ඉඳලා අහල තිබෙන දී දෙයින් තමයි අන්දෝ කෙන දේවල් තෝරගන්නේ මොකද ඔහුට ඇහන් යමක් දැකලා තේරුම් කර ගැනීමේ ඥානයක් ඔහුටනේ අන්දෝ කෙනෙක කවදාවත් නොගියපු පාරකයනවා අන්ද කෙනෙක් කවදාවත් නොගියපු පාර කියනවා අන්ද කෙනා ඒ පාර යනකොට අන්ද කෙනාට මගට වඩා යන්න වෙන්න නොමග අන්ද කෙනාට මඟට වඩා යන්න වෙනි නොමග වැඩිපුරොම යන්නේ පාරවල් වලඩි වේ මාර්ගී පිට ආං ඒ වගේ තමයි බාල වු කෙනා බාල කෙනට දුෂප්‍රාඥ බව නිසා ඔහුට දේවල් තේරුම් කරගන්න පුළුවන් හැකියා විතා මඩුයි. තවන්ගේ ඥානයට ගෝචරවෙන දේවල් තේරුම් කරගන්න ඉතාම දුර්ලබයි. ඒ දුර්ලප පව නිසා පිඟත්නී ඒ අන්ද වූ කෙනාට බාලෝ කෙනට මෙ හොඳ නරක කුසල් ලකුසල් පින පව කියන එක තමන්ට දැනෙන විදිරතම තේරුම් කරගන්න යමක්ළු තමන් ටීතම් මේ මම කලේ හොඳ දෙයක් කියලා. තමන් අකමැති දෙයක් යම්කිසි කෙනෙක් කරනවා දැක්කොති ඒක හිතනවා මේකරේ වැරදි වැඩක් කියලා. තු ඔහුගේ ඥානයට ගෝචර විනිීම විදියට ඒ බාලයක් දේවල් තේරුම් කරගන්න ගියාම බාලයට ොදේමොකද නරකදේම කකද කියෙ තරුම් කරගන බැරුව සමහරලාට හොඳදේවල් ප්‍රතික්ෂේප කරනවා නරකදේවල්ලං කරගන්නවා ඒකන බුදුරජන් වහන්සේ අර දේශනා කළේ යම්කිසි බාල තමන් බාලේක් බව දන්නවනං එයින් ඔහ පණ්ඩිතේ හැබැයි යම්කි තමන් පණ්ඩිතයක් කළ හිතාගෙන ඉන්න වනං සව බාලෝති වොච්චති ඒ කාන්තේ මොහ බාලයෙක් ැටිට තමයි භාගතු වහන්සේ පිළිගන්නේ ඒ කාති විශේෂ කරුණා ඒ කාන්තේ මොහු බාලෙක් ැටිටි තමයි භාගතු වහන්සේ දේශනා කරේ දවසක් හොරු දෙන්නේ මේ හොරු දෙන්නා ගැටකපන හොරු දෙන්නේ ගැටකපන්නන් කියන්නේ මනිසුන්ගේ ළඟතියෙන මුදල් පසුම්බි වටිනා දේවල් හොරගංකරනයට සෙනග අතරට ගිහිල්ල ඒ සෙනග අතරින් සෙනකට නොදැනෙනසේ ඔවුන් ඒ සෙනගින් වටින දේවල් මංකොල්ල කනවා. දවසක්ම හොරු දෙන්න ගියා බණක් කියන තැනකට විශාල පිරිසක් දෙමි බණහන රැස්සලා ඉන්නවා හරෙක් බනශාලාාවගේහිල වාඩි වුණා අනිත්හොරත් තැනක වාඩිවෙලා ඒ හෝරා බලං ඉන්නව කාගේ මුදල් පසුම්බිදමං හොරකන් කරන්නේ අනිත්හොරා වාඩිවෙලලා ඒක බල ඇන්නැතුව බණටි හනවා දේශනා වහග නනිදලා සසරපින් මෝදු වෙලා දේශනාව නිමාවට පත්වෙනකොට ඒ හොරා ධර්මාබෝධය කරගත්තා ඉතිං ඔහු සෝවාන් පලේට පත්පච්ච නිසා ඔහු එදා හොරකංකරේ නෑ. නොකද සෝවාන් වහන්සේ මාර්ගඵලයේ ලබනකොටම අකුසල කරන හේතුව සම්පූර්ණයමට නැති කරනවා. එගරිගෙන සේතු ගාතක විරතිය කියලා. අකුසල කරන හේතුව සම්පූර්ණිම සෝවන් වහන්සේ නැති කල්ල තියෙන්නේ. ඉති අර අනිත් හොරා කෙනෙකුගින් වටින දෙයක් හොරකංකරගෙන දෙැයි යනවා. ඕ ගිහිල්ලා ඕ හොරකංකරගත්තු දෙයින් ඔහුට දවස ජීවත්වෙන ප්‍රමාණම තින් ඒ නිසා ඒ හොරා අර සෝවානවෙච්ච කෙනගෙළඟට ගිහිල්ලා ඔහුට දොස් කියනවා. මොන මෝඩ වැඩත් දයි කල අච්චර ලස්සනට වටින දෙ හොරකංකරගෙනේ නවස්ථාව තිබිලා තියෙන උඩගුකමට හොරකං කරේනේ. දැංගතින් කෝමේ ගෙදර ළමයිට කන්න. කෝමී නොවනට කන්න දැංවයි ප්‍රතිපත්ති රැකගෙනාව කන්න දෙනවද දැ කන්න දෙන ප්‍රතිපත්තිද. එහෙම කියල බනින පටන් ගත්තා. මහලකුට හොරකං කරන්න ගී ගිහිල බණහන්න ගත්තා බෝධි සර්ත්ය වගේ බනින්න ගත්තා. අර හොරා මේ සෝවානච්ච පුද්ගලයට බැන්නේ හරි අඥාන ක්‍රියාවක් කලා වගේ. අදත් මිනිස්සු හිමිඉන්නවනි. කොච්චර මිනිස්සු ඉන්නවද ඒවිදයේ සිතුවිලි ඇති කර ගත්තු. සමහර වෙලාවට මිනිස්සු හිතන් නිනෑ මම මේ කරනදී මොන වගේ ප්‍රතිඵල ලැබෙනවද කියලා. ඔහු හිතන්නේමවෙලාවේ කරනදේ තුළින් තමන්ට සතුටක් ලැබෙනවා. හැබැයි සතුටු වෙන්න පාවිච්චි කරපුදී තමන්ට වෙන්නේ සංසාරයට මහාදූකා. අති දීර්ග කාලයක් තමන්ට දුක් ඉදි නැ සිද්ධ වෙන්නේ ඒක බාල බව නිසා බාලයට තේරීන්නේ බලන අද කාලි මිනිස්සු සමහර කෙනෙ කින්වා පින්වතු පව් කරන්න බයක්නේ මෙලෝ පිල්ලිගන්නේ පරලෝ පිළිගන්නිනේ සුගති දුගතිය පිළිගන්නිනේ පිං පව් පිළිගන්නේනේ සමහලට පිනට ගරහනවා මන්න තරම් බාල වැඩදද බලන්න. ඒ බාල බව නිසාම පං අත්නී ඒ බාලවෝ කෙනා සසරට මහාදුක් ලැබිෙන දරුණුවකුසල කර්ම තමයි කරගන්න. එකර අන්දයා මගයන්න ගියාම නොවග යන වගේ බාලය යන්නීම සංසාරනො මග. මේ කාරණාව පින්ගොත්තන ඉතාම වැටින කරුණා. මේ කාරණාව හරියට තේරුම් අරගෙන අපට ජීවිතයේ, දරමය තුළින් අපගේ ප්‍රඥාව දියුණු කරගත්තො පින්හත්ත අපට ලොකු ලාබයක් ජීවිතය ලබන්න පුොළුවන් ඒ ලාබේ ලබන්න පොළුවන් හොඳම අවස්ථාව තමයි පිහතුනී මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුොළුවන් තරම්ම කුසල් දහම උපදවගන්නක කුසලයම තමයි අපේ ජීවිතයට පිහිටක් පිළිසරණක් වෙන්නේ පිහතුන අපට ජීවිතය කුසල් වඩනව කියනක මුදල් මතමින් දෙගෙන කරන්න ඕන දෙයක් නෙවේ ධනේ තියෙනවනන් කෙනෙකට ධනයම් පින් කරන්න පුළුවන් හැබැයි කොයි තරම් දේවල් තියෙනවද ජීවිත අපට මුදල් නැතුව කරන්න පුළුවන් දේවා අ එක්තරා බුද්ධ ශාසනයක කාසංකය කල්ප ලක්ෂයකට කලින් පිහතුනී එක්තරා බුද්ධ ශාසනයකි හිටිය එක දුප්පත් මනුස්සේ බොහෝ දෙනෙක් දන්දනකොට මේ මනුසයට දන්දෙන සල්ලිනේ හ දවසක්ක රහතන් වහසේ නමක්ග ළඟට ගිහිල්ලා මේ දාසය පන්සිල් ගණ්ඩවා ජීවිතට ම පන්සිල්ගත්තය එක වතාවයි බලන්න උදෙත් පන්සිිල් ගන්නවා දවලුත් පන්සිල් ගන්නවා රෑත් පන්සිල් ගන්නවා. පන්සිල් ගත්තට බොහෝ දෙනෙකුළඟ පන්සිල් ගන්න අරමුණ මොකක්ද කිය දන්නේනේ.ඒ නිසා පන්සිල් ගන්න ප්‍රමාණයට වඩා වැඩිවාරගානක් කරන්න සිල් පද කඩන එක එක සිල්පද දෙයක්ව අධිෂ්ඨානය රකින්නේන්නේ නමු මේ දාසයක් පන්සිිල් ගත්තය ජීවිතය ටික වතාවයි. දීර්ඝාෞෂ්‍යයක් තිබිච්ච මේ කාලේ දීර්ග කාලයක් මොහු එක දිගටම පන්සේ සමාදංගල මැරුණා මේ බුද්ධ ශාසනය පින්වතුනී වැඩිම කාලයක් එකපුුණ්්‍ය කර්මයක් කරලා දීර්ග කාලයක් මහකොසල් ලබපු මහත්ඵල මහානිසංසල් ලබපු තෙරුන් වහන්සේ හැටියට මේ ශාසනය පහල වෙනවා. උන්හන්සගේ නමත් පංච සීල සික්කාපදාන තෙරුන් වහන්සේ කියයි ප්‍රසිද්ධ වෙන්නේ. උන්හන්ස රහත් බව ලබනව අපේ ශාසන. මොකද කරපු පොන්න කර්මේ පන් සිල්පද පහරයක් කොපේ එක. පිහතුල සිල්පද රකින කෙනාට ජීවිතය කොයිතරම් සැනසීමක් තියෙනවද. කවුරුහර කෙනෙ කරයට සිල්පද රකිනවන ඒ සිල්පද රකින කෙනාට ජීවිතයේ මොනතරම් සැනසීමක් තියෙනවද. ඒ තියෙන සැනසීම වැඩිපුරම ලබන්න පින්වතුනි මරණාසන්න වෙලාවේ. මරනාාසන්න වෙලාවේ ඇතිවෙන මරණීය බය තුනීකරගන්න පුළුවන් හරයට පින්වතුනි පන්සිිල් පද පාරක්ෙනගෙනාට. අපේ මහබෝෂතානන් වහන්සේක ජීවිතයක පිඟත්නී ඔන්න ඔය විදියට අලීන සත්තු කුමාරයා කියල නමින් උපදිනවා තාත්තගෙනම ජයද්දිස මේ ජයද්දිස රජතුමා තම එකොට රාජ්‍යපාලනය කරන්නේ බෝසතන් වහසේ බොම කුඩයි. ඔය ජයද්දිස රජතුමා දවසක් තමන්ගේ අමාත්‍යවරු පිරිසක් එක යනවා මූ දඩේම එක මක් වට කරලා රජතුමා ඔට්ටුවක් කල්ලනවා අභියෝගයක් දෙනවා වා කාග හරි ළඟින් ගියොත් ඔහු තමයි තනයින්ගිෙන මුමයි කල්ලන්න ඕන. තැන් රජතුමා අභියෝග කරාට මවා පැන්නේෙ හරියටම රයිතුමාගේ හිසටඩි දැ රතුමා ොරන්දු ච්ච පොරුන්දු ඉටතු කරන්න ඕ. ඉතිං රජතුමායට පහුන දම යනව කැලියට මූ දඩමේ මුයි කල්ලන්න කැලේට යන්න හදනකොට නන්දකිලෙි බ්‍රාක්්මණී ගාතාවක්යක් කරගෙනාව රයිතුමාට කියල දෙන්න. රජුදැ මෝදඩමි යන නිසා බ්‍රාක්්මණයාව නිවසකට ගෙනල්ලා ඒ නිවසේ පරිවාර පිරිසක් තමන්ගේ උපස්ථානයට දීලා නිවසේ රඳවලා හෙට උදේසනම ම නවා හෙට උදෑසනමගේ මාලිගාවටඉන්න මම ඔයි ගාතටි කහල පඩුරු දෙන්නන් කියලා පොරුන් වෙලයනවා. ිං රජුහෙම කැලේට ගියාමෝයි කැලේ ඉන්නවා එක ෂ මේ යක්ෂියට රජුවහුවෙනවා දැන් රජුව කන්න හදනකොට රජු අර නන්ද බ්‍රාක්්මණයක පොරුන්දුව ම තැක් වෙල හොට එක දවසකට ජීවිතධානීඉල්ල ගන්නවා තින් ඒ වෙලාවේ යක්ෂයා කැමැතිවෙලා එක දවසකට ජීවිතදාානය දුන්නා රජු පහුවදාම මාලිගාවට ගිහිල්ලා න්ද බ්‍රා්මණයගෙන් ගාථටි කහල ඔහුටත් කහවනු දීලා රජු පිටත් වෙනවා පොරුන්දු ඉටු කරන්න යක්ෂයට තමන්ගේ ජීවිතය දන්න එදා පිංවතනි මේ බෝසතාණන් වහන්සේ මේක දැනගෙන කෙන ජයදිසර තුමගේ තාත්තමක දැනගෙන රජතුමාට කරුණු පැහැදිලි කරවල දල පියරජතුමාව නවත්තලා අලීන සත්තු කුමාරයා යනවා යක්ෂයට තමන්ගේ ජීවිතය දන් දෙන්න කවරුවෙන්උද තාත්ත නමි යක්ෂයා දන්නවා මේ ආවේ රජුකි පුතා යක්ෂයා කුමාරයගෙන් අහනවා මිනිස්සු ජීවත්වෙන්න්න කැමති මරණයට ගොඩක් බයයි නමුත් ඔබ ඔබ ජීවිතය කැප කරලා තමන්ගේ ජීවිතය මැරණ බව දැනගෙන කද බයක් නැතුව මගේලඟට ජීවිත පරිතයක් කරනාවේ මට එක අදහා ගන්නවෑ කියනවා තේවෙලාවේ බෝසතන් වහන්සේ කියනවා මම මොකටද මේ මරණයට බයිවින්න මම ජීවත් වනත් මට ලොකු සැපයක් තියෙනවා කොද මම රජ කෙනනික්්ගි පපුතික් මට ලොකු සැපියත් තියෙනවා හැබැ මතක තියාගණඩ ජීවත් තුනාට සැපයක් තිබන වගේම හොඳින් මතකතියාගන්ඩ මම මැරුණොතින් මම යන්නේ මීට වඩා උසස් තැනකට මෙතිනි පහලට වැටින්නේ. කොහොම දෙහෙම සහතික වෙන්නේ. කුමාරයා කියනවා මම උපන්දායිදල මී වෙන කම්ම පන්සිල් පද පහෙන් එක පදයක්ක්වත් මම කඩලන මම පන්සිල් රැකපොනිසා මම සිල්පද රැකපුනිසා මට මගේ මරණයගෙන බයක් පෙන දෙයක් නෑ ඉතින් ඒවිලාවේ යක්ෂ්‍ය මේ කාරණාවට අත්තිශේීම සතුටු වෙනවා. යක්ෂයා කුමාරයට ජීවිත දානය දෙෙනවා බලන්න පිංවතුනී සිල්පද රැකපු කෙනාට ජීවිතයේ මොනතරම් නිදහස් බවත් තියෙනවද මැරෙනවට බයින දුගතියට යනවද කියන පිළිබඳ බයක් නෑ ඒ කාන්තෙම්ම දන්නමා තමන් රකින සිල්පදවලින් තමන්ට කාන්තෙම සුගතියකට යන්න පුළුවන් කියලා. සීලය කියන්නේ කොයි තරම් වටින දෙයක්ද. අපට සිල්පාද රකිනවා කියනක ඇත්තර මම අරුණේ හැබයි සිල්පදයක් පදයක් ගා නැපි හිතනවන. අපට ජීවිත ඔය පන්සිල් පද පහින් ල්පද පහ පිත්ති අපට පුළුවන්නන් එක සිල්පදයක් හරියට රකිින්. ඒ තමයි බොරු කියන්නේ නෑකට සිිල්පදය රකින්න. පින්වතුනි අපගේ සීලියයට අ සිිල්පාද හත්තරටම පින් අත්ත එකලොක්ුවනුග්‍රහය. දැ අපේ මහබෝසතානන් වහන්සේ සංසාරී, උන්වහන්සේ සාරාසංකෙ කල්පලක්ෂයක් පුරාවටම සාරාසංක්‍ය කල්පලක්ෂයක් පුරාවටම පින්වත්නේ එක දිගටම සමාධන් වෙච්ච සිල්පදයක් තමයි බොරු කියනකින් වැලකිලා තියෙනවා. පිත්ති ඒ උන්වහන්සේගේ විශේෂ පුුණ්‍ය කර්මයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල අපේ පින්වතු අහල තියෙනවා ලක්ෂණ දෙකාක් ඒකඒ එක ලෝම කියන ලක්ෂණයයි උන්නන් ලෝමකයෙන් ලක්ෂණයයි එකයන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරයේ සමී රෝමතියන යම් තැනක් වේ නම් ඒ රෝමතියන හැම තැනකම එක රෝමකූපයි එතිනින් ඇවිල්ල තියෙන්නේ එකම තැනින් රෝමකූප දෙකතුනක් ඇැවිල්ලන ම සාමන්‍යෙන් අපේන එකම තැනින් රෝමකෝප දෙකතුනක් ෙනෙවෙලාවල් තියෙනවා නමුත් භාගතු වහන්සේගේ ශරීරයහෙමනේ එ වගේම තමයි භාගතුන් වහන්සේගේමි ඌර්ණ රෝමධාතුව ඕසිදී තාරකාව වගේ සුදු පැහැයින් යුක්ත රිදියෙන් වගේ බබලන පිගතුනී හරියට පොළල පෙරළගත්තු පුළුන් ගුලියක් වගේ කරකැවිල තියන ඌර්ණ රෝමදාාතුව.මින්න මේ ලක්ෂණ දෙක භාග්‍යතුන් වහන්සට පින්හොතුන ලැබුණේ පෙරජීවිතයේ පෙරසසරී සාරා සංකය කල්පලක්ෂයක් පුරාවටම පිඟත්ති උන්වහන්සේ බොරු කියලනේ. න්වහන්සේ බොරු කියන එකෙන් වැළකිලා තියෙනවා බොරුව කියන එක සම්පූර්ණයම ප්‍රහණය කළ තියෙනවා උන්වහන්සේ බොරු කියලනේ බොරු කියන එකෙන් සම්පූර්ණයම වැළකිලා තියෙනවා භාගයවතුන් වහන්සේ පෙන්වතුනි සත්‍යයම තමයි බෝසතන් වහන්සේ එක කාලි කරලා තියෙන්නේ සත්‍යයම කියල තියෙනවා සත්ත්‍යයෙන් සත්‍යේ ගලපල තියෙනවා. එකන්නේ සත්‍යයෙන් සත්‍යය ගලපල කියනවා කියන්නේ. අපිහිතම ඔන්න කෙනෙක් අද යම් කරුණක් සමාජයට ඉදිරිපත් කරනවා තමන්ගේ අදහසක් කියනවා. හැබැ තවුරුදු දහයකට විතර ගියම් පස්සදී තවත්ොහු කරුණකේ වගේම කියනවා. හැබැර අවුරුදු දහයකට කලින් කියපු එකට විරුද්දයි. හුගේ යහුවම එදා කියප එක අද කිව්ප එක මොකක්ද කියලා. සමහරලට එක තැනක කිය්පෙක්කට වඩා බොහෝම වෙනශම කරුණත් හව තැනක කියනවා. ඒකයි මේකයි ගලපන්න කියල කිවති ගලපන්න බේ. එහෙම අය කරනමකද බොරුවෙන් බොරුව ගලපනවා එදාඒත් නිවැරදි කරලා කියනවා අදේකත් නිවැරදි කියලා කියනවා හැබැයි ගලපන්න බොරුවෙන් බොරුව නමුත් මහභෝතාාණන් වහන්සේ යම් දවසක යම කිව්වනං ඒ කියපු දේවල් හැම දාම සත්‍යයයි. එනිසා උන්වහන්සේ තුනක් කියනවනං යම් දේවල් තුනක් කියනවනං ඔන්න එකක් සත්‍යයි දෙවනියකත් සත්‍යයි අර දෙවනියකට පලවින එක ගැලපෙනවා. තුංවන එකක් කියනවනං ඒ තුංවෙනයටටකිව්ප එක ගැලපෙන දවිනිකටත් ගැපෙන පලවිනික තුංවිනිකටත් ගැලපෙන දෙවිනිටත් ගැලපෙනවා දෙවිනක පලවිනකටත් ගැලපෙන තුංවිනිකත් ගැලපෙනවා ඒගැන සත්තියෙන් සත්‍යය ගලපල දේශනා කරලා තියෙනවා කියල තියෙනවා ඊනඟට උන්වහන්සේඌූ දෙයක්ම කියනවා සිදු විච්ච දෙයක් විතරමයි කියන්නේ සිදු නොවිච්ච දෙයක් කියන්නේ උවහන්සේ පිළිගන්න පුළුවන් දෙයක්ම කියනවා පිළිගන්න බැරි දේවල් කියන්නේන මෙන මේ විදිහයට පින්මත්නී බෝසතාණන් වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂයක් පින්වතුනි උන්වහන්සේ සත්‍යම ප්‍රකාශ කරල තියෙනවා ඇත්තම කියල තියෙනවා ඒාති විශේෂ කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ කියන මහාපපුරුෂ ලක්ෂණක ලැබු තාන්නේ කාරණාව නිසා. ේ ඇත්ත කතා කරනව කියන එක සත්‍ය පාරමීටාවට අයිති වෙන දෙයක්. අපගේ ධර්මය සඳහන් කරල තියෙන්නේ මේ සත්‍යය කියල්ල කියන්නේ අති විශේෂ කරුණ දැන් කෙනෙකුට සත්‍ය ක්‍රියාවක් කරන්න ඕනය කියලා අදහසක් තියෙනවනං ඒ සත්‍ය ක්‍රියාවක් කරන්ඩ යම් කිසි කෙනෙකුගේ යම් සංකල්පනාවක් තියෙනවනං ඇත්ත කතා කරන එකම තමයි සත්‍යයක් ක්‍රියාව කියන්නේ. බන ඇත්ත කතා කරන කෙනා බොරු නොකියන කෙනා යම්කිසිකෙනෙකට ආශිරුවාදයක් කරත් ඒ තුළත් විින් ඔතුන තියනවා ලොකු ආශිරුවාදයක් දැන් එක උදාහරණයක් කියනව නං අපේ මහබෝසතාණන් වහන්සේ එක ජීවිතයක දීපා එන කියලා පවුලක උපදිනවා කුමාරයෙක් වෙලා. ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ තමන්ට තියනම පංචකාම සම්පත් පිළිබඳව කලකිරීමක් ඇති වෙලා ඒ පංචකාම සම්පත් අත්හැරලා රිෂි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා තාපසාරාමික වාසය කරනවා. තමන්ට වාසය කරන්න, මිත්‍රයෙ ටිය මණ්ඩබ්්‍ය කියලා ඒ මණ්ඩබ්‍ය කියන මිත්‍රයා බෝසතාණන් වහන්සේට ආරාමයක් හදල දෙනවා. දෙමි ආරාමි තමයි වැඩයින්නේ දවසක් අ මණ්ඩබ්්‍ය මිත්‍රය බිරිඳයි දරුවයි එක්ක තමන් හදලදුන්න ආරාමි බලන්නේ තැනට යනවා. එහම ගියාම දරුව සෙල්ලංකරක ඉන්න ගමන් එක සරපය දරුවට දෂ්ට කරලා සිහිමූර්ජා වෙලා වැටිනවා ඒ වෙලාවේ අර මිත්‍රයා තාපසු තුමාගේ ළඟට දරවා වසවගෙන ගිහිල්ල කියනවා ස්වාමීනී ඔබ වහන්සේලා බොහෝ බල සම්පන්නයි ඔබ වහන්සේලාට කළ නොහැකි දෙයක් නෑ ඔබහන්සේල මන්ත්‍ර දන්නවා අනේ ස්වාමීනිි මගේ දරුවවා බේර්ලදින්න නමුත් කියනවා බොහෝ දෙනෙක් බොහෝ දේවල් දන්න ඇති නමුත් මගේ හිත ඒ තරමට දියුණු කරලනේ මට එක කරන්න පොහොසත් කමක් නෑ කියලා මිත්‍රයට කියනවා මිත්‍රයා මිත්‍රයාගේ හිත හදන්න ඕන කමට දීපාන තාපසුතුමාන් මෙහිම කියනවා මට ඕන මනං එක දෙයක් කරන්න පුළුව යි සත්‍යයක් ක්‍රියාවක් කරන්න පුළුවන්. මේ දරුවගේ නම යංඥදත්ත දැඟුණනු බලන්න බෝසතානන් වහන්සේ කරන සත්‍යයක් ක්‍රියාව. බෝසතාණන් වහන්සේ සත්‍යයක් ක්‍රියාව කරනකොට කියන්න මෙිහෙමයි. මම පැවිදි ජීවිතයට පත්වනාා තමයි ලොකු කැමැත්තිකින් පංචකාම සම්පත් අත්හැරලම පැවිදිුණි. නමුත් මගේ පැවිද්ද පිළිබඳව කැමැත්ත තිබුණි දින හතයි මන්දැෙන් අවුරුදු පණහක්කෙනවා පැවිදි වෙලා මේ අවුරුදු පණහෙම ඔය දිනහත හැර අනත් සියල්ලුම කාලය ම ගේවේ ගොඩක් කකමැත්ති. ඒක සත්‍යයි ඒ සත්‍යානු භාාවෙන්මි දරුවගේ විසනසේවා කියලා ප්‍රාර්ථනා කළා. පිංවත්නී දරුවගේ හිසේතිබිච්ච විස පපෝ ළඟටෙනකම් බැස්සා. මට කළහැක්කේ පපමණයි කියලා කියලා තාත්තරිිකෝ සත්‍ය ක්‍රියයා කරන්න. තාත්‍ය සත්‍යයක් ක්‍රියා කරනවා. දරවා ගැගට අතතියලා තාත්ත කියනවා මගේ ගෙදට බොෝ ශ්‍රමණ ්‍රා්මණයෝ දානයටනවා දුගීමගේ යාචකයෝ යමක්කමක් ඉල්ලගෙනනවා. මම ඒ දුගීමගේ යාචකයන්ට යම් දෙයක් යම් දවසක දුන්නද දුන්නු හැම්මත් දෙයක්ම දුන්න අකමැත්ත. ඒක සත්‍යයි ඒ සත්‍යානු භාාවයිෙන් මගේ පුතා සෝපත්තේවා කියනවා. ද බලන්නම ඇත්ත කීම කියන එක කොච්චර වටිනවද. මේ සත්‍යය ප්‍රකාශ කරනවා කියන එක කොයි තරම් වටින දෙයක්ද. ඊළඟට පින්වතුන ඩැන් තාත්ත සත්‍ය ක්‍රියා කරාම පපුවලගට බැහැලති බිච්ි විස ඉන දක්වා බැස්සා තාත්වක සත්‍යයක් ක්‍රියාවේ තැන් දරුවවාඩි වෙලා ඒත් කලාන්ත සවභවිගෙන තවමත් ඇැඟගේ විස. ඉට අම්ම සත්‍ය ක්‍රයා කරන මෙහෙම මේ සරපයා මගේ දරුවස්ට දෂශ්ට කරපු සරපයයි මම මේ විවාහ වෙලා ඉන්න මගේ ස්වාමියයි අතර කිසි වෙනසක්නෑමට මේ සත්‍යයා යම් විටක මට අප්‍රියද අමනාපද අකමැතිස්භාවයක් මගේ හිතය තියෙනවද ඒ පමණටම ස්වාමිණිට නුභ ගැනත් අකමැත්තක් අමනාපයක් අප්‍රියභාවයක් තියෙනවා මට ඔබගැන කිසිීම ප්‍රිය බවක් නෑ ඒක සත්‍යයි මම විවාහෝ උදාපටන්ම කිසිීමම ප්‍රිය මනාප බවකින් මම උපත්තිකවාසය කරනෑ ඒක සත්‍යයයි ඒ සත්‍යානු භාවින් මගේ පුතා සෝපත්තේවා කර සත්‍යයක් ක්‍රියා කළා. ආංෙ සත්‍යයක් ක්‍රියාවෙන් දරුව සූපත් වුණා. බලන මේ සත්‍යය කියන එක පංහතුනි කොයි තරම් මාශිරුවාදයක් ද. මෙිනි මේකට තමයි මේ ලෝක ධර්මතාවෙන් ලැබෙන ශක්තිය කියල කියන්නේ. දැන් අද කාලේ ගොඩත් දෙනෙක් අපි දකිනවා විශ්ව ශක්තිය හොයෙනවා මේ විශ්ව ශක්තිය කියල කියන්න පින්වත්නී මේ ඉරෙන් ගන්න බලයක්වත් හඳෙන්ගන්න බලයක්වත් පොළුවෙන් ගන්න බලයක්වත් නවෙේ විශ්ව ශක්තිය කියල දෙයක් තියෙනවා. ඒක තමයි ස්භාව දහම කියන එක හැබැයි ඒ ස්භහාව දහම කියන එක අපට සලකන්නේ අපි කටයුතු කරන විදියට අපි හොඳ දේවල් කළොත් සභාව දහම හොද දේදෙනවා අපි නරකදේ කළොත් සභාව දහම අපට නරක දේදෙනවා අපි ඉල්ලන දේතමයි සභහව දහම අපිට දෙන්නේ නමුත් ඕක තේරුම් කරගන්න අපට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි පිහතන මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බොරු නොක කියනව කියන එක ගුණධර්ම වලට භූමයක් කියලා භාගතනස දේශනා කරන්නේ බොරු නොකියවනව කියන එක ගුණධරමවලට භූමිය කියලා ඒකයන්නේ යම්කිසි කෙනෙක් බොරු කියන්නේ නැත්තම් ඔහුට අනිත් සියලුම පාප කරමවලින් ඔහුට මිදන්න පුළුවන් භාගතු වහන්සේ දේශනා කරනවා ඒක දම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනු වීතින්න පර ලෝකස් නත්ති පාපං අකාරියන් එක බොර කියෙනාට කළ නොහැකි පාපකරමයක් නෑ එකැනෙ යමෙක් බොරුවෙන් වලකිනවනං බොරු කියනකින් වලකිනවනං ආන ඒ කෙනාට පිඟත්නී බොහෝ අකුසල්ල පක්ෂියන්ගේ නිදහස්වෙන්න පුළුවන්. ඒක පිහතුනි සඳහන් කරන්න අපිගේ භාගතු වහන්සේ පංවතුනි එක ජීවිතයක. හාරිතකිල තාපසවෙරෙක් වෙළ ඉපදිනවා. ඒ හාරිත තාපසතුමා එක රජගෙදරකට හැමදාම පිඩු පිණිස වඩිනවා. මේ රජෙ රජතුමා බොහෝම ශ්‍රද්ධවි තාපසුතුමාට සිව්පසිං සංග්‍රහ කරනවා. නමුත් රජුට දවසක් තමන්ගේ රටේ එක නගරයක රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙලා ඒක මර්ධනය කරන්න ටික දවසකට රටින් යන්න වෙනවා. බිරිඳට බාරදීල් යනවා තාපසුතුමාට හැමදාම රාජභෝජනී සංග්‍රහ කරන්න කියලා. බිරිඳ ඒ විදියට කරනවා. නමුත් එක දවසක් බෝසතානන් වහන්සේ ඉන්න ප්‍රමාද වෙනවා. බිරිඳ බලංගිදල බලංගිදල අද තාපසුතුමා වඩින එකක් නෑ කියලෙ හිතලා සඳුලු තලියයට ගිහිල්ල. දුහුල් වස්ත්‍රයකින් තමන්ගේ ශරීරය වසාගෙන. සඳලු තලේ ඇදකට වෙලා වැතිරිලා ඉන්නවා. වස්තරයක් ඇඟවඩින් දාගෙන ඇඳට වෙලා වැතිරිලා ඉන්නවා. තිං ඒ වෙලාවී තාපසතුමා ඉරදිීෙන් වඩිනවා. ඒ වඩිනකොට මේ අග්‍ර මහිෂිකාවට කරකයාගන්න දෙයක් නැතුවර් ගෞරවේ වැඩිකමට එක පාට ඉන්නාසන නැගිටිනවා. ඇගේ තිවිිච්චව වස්තරී බිමට වැටනා නග්නෝ ශරීරයේ දැකපු තාපසතුමාගේ යටවෙලා තිබිච සියලුම කෙලිස් රාගාදී කෙලෙස් ස්මතු වෙලා එතැම් පටන් තාපසුතුමාගේ තිබිට සියලුම ්‍යාන අහිමි වුුණා. එරදිය අහිමි වුණා. රජුට බොහෝ දෙනෙක් මේ පිළිබඳ දැන්නවා. හසුන් යැව්වා. නමුත් තරජුහිතන්නේ මෝන් මටමි කියන්නේ තාපසතුමාට විරුද්ධව මගේ හිත අපැහැදීමක් ඇති කරවන්න. නමුත් මංගේක පිළිගන්න නෑ කියල රජු ඒ කියපු කිසිම කරුණක් පිළිගත්ති නේ. නමුත් පංහොතුනී රජුදැන් නගරේට එෙනවා. අතර මග මිනිස්සු කියීනව පිළිගන්නි නයේ ඉදිරියට හමුයිනව බිරිද බිරිඳග මේ කාරණා වහනවා. බිරිද ස්වාමීනීක සැබෑවක් මගේ ඇතින් එහෙම වරදක් වුණනා කල පිළිගත්තා. බිඳග වචන පින්නත් ැතු පපසුතුමාගේ ලඟට තියනවා. තාපසුතුමාගේ ගිහිල මේ කාරණ වහනවා. ස්වාමීණි සැබෑවද මේ කාරණාව. තාපසතුමා දන්නවා මමමිහෙමදයක් කළේ නැකිවෝොත් රජු පිළිගන්නවා. නමුත් ලෝකයේ සත්‍යය වැනි අන් පිහිටක් නෑ පිහිට තියෙනෙ සත්‍යයම තමයි බොරු කියන කෙනාට ලෝක සම්මා සම්බුද්ධත්වයක් නෑ කියලා සත්්‍යම ප්‍රකාශ කළා. එහෙමයි මහරජ ඔබ අසනදේශේමයි එක සත්‍යයක් කියනවා. ආන්නේ වෙලාවී පංහතුන රජුතාපසතුමාට දොස් කියනවා. මේීතරම් ඥානයක් තිබිලත් ඇයි මේ කිලිස්්ටික පාලනය කරගන්න බැරි වුනේ කියලා. පිහතී වෙලාවී රජතුමා. කරුණු කියද්ද බෝසතන් වහන්සේකට කරුණු කියලා අවසරරගෙන එතනම්ම මහවනයට ගියා රජජු නැවත ඉන්න ඉන්න කියද්දි ආරාධනා කරද්ද. නමුත් කැලේට ගෙල නැවත භාවනා කරලා අර නැතියෝදියාන වඩාගෙන මරණින්ම් මතු සුගතියට ගියා. බලන පිහතනමි සත්‍යය කියන එක අපේ ජීවිතයට කොයි තරම් ප්‍රතිඵල ලැබෙනවද. එකයි කියන්නේ පිගතල දැ ලෝ මේ ධර්මතාවය කියන ස්වභාව දහම කියන ධර්මතාවය කියන එක මේ ලෝකී අති විශේෂයි ඒකම් ප්‍රතිපලය ලැබෙනවා හැබැයි ලැබෙන්නේ අපගමි බෞතික ඇසට පෙනෙනෙ විදදිට නෙී ැ ධනයක් දුන්නතින් කවුරු හරි කෙනෙක් ඒ දානය ලැබෙන ආනිංස අනි පැත්තට පී නැතිවෙන්න පුළුව ඒ නිසා දාානයේ ආනිසංස තේරුම් කරගන්න දන්දීමෙන් මට මහබෝග මහසම්පත් සසරය ලැබෙනව එක තේරුම් කරගන්න විශේෂ ඥානයක් අවශ්‍යයි. එකට තම සම්මාධිට්ටි ඥානයක් අවශ්‍ය වෙන්නේ. දසවස්තුක සම්මාධිට්ටිින් ඉන්න කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. හැබැයි අපි හිතමු කවරුහරි කෙනෙක් බැංකුවකටගේ මුදල් තැම්පත් කරනවා. ඒ මුදල් තැම්පත් කරන කෙනට මාසි අන්තිමටම පොලියක් ලැබෙනවනි. ඒ පොලිය ලැබෙනකොට ඔහුට පේන වැස් දෙකට මම බැංකුවේ මුදල් තැන්පත් කරාම මට ලොකුලාබවයක් ලැබෙනවා කියලා. ඒ නිසා ග ඒකට යොමුවෙන තරමය ශ්‍රද්දහවක් සමහර දෙෙකුගළඟ දන් දෙනකොට නෑ. නමු දානීතිබෙන පලේතේරුම් කරගන්ඩ ඊට වඩා විශේෂ ඥානයක් අවශ්‍යයි. ඒකට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි ඥානය ලබන්න නං සසරය කරපු පිනකුත් තමන්ට තියනට ඕන ඉතින් ඒ නිසා පින්වත්නී මෙ කාණාව මං අද අපේ පින්වඋත්තුට මතක් කලි අපි ධර්මය තුළ හිත පිහිටුවාගෙන ජීවත්වෙනකොට ඒ ධර්මයම ඒ කාන්තයම අපට සරණක් වෙනවා හැබැයි සරණක් වෙන්න නං අපි තුළත් යම් කිසි කැපවීමක් වෙහෙසක් තියන්නට ඕන හරියට උදාහරණයක් කියනව නං මේ තෙරුවන් සරණ යෑම කියන එක හරියට උදාහරණගෙන් කිවොතින් ගොබරක් වගේ දැන් කුඹුර කියන එක ගොවියට පිහිට වෙනවා එක අපි දන්නවා කුඹර කියන එක ගොවිියට පිහිට වෙනවා හැබැයි කුඹුරෙන් ගොවියට පිහිටක් ලැබෙන්නේ ඒ ගොවයා ගෙදරහිටියට නෙවෙයිනි ගොවයා ගෙදරට වෙලා හිටියා මටක කඹරක් තියෙනව කෙල කිව්වට කුමරු ගොවියට පිහිට වෙන්නේ. ගොවියා කුමරට විල්ල කුඹරසී සාලා එක වී ඇටයක් කුමර වැපුරුවෝත් කුඹර ගොවියට දෙනව වී කරලා. බලන්ඩ වෙහෙසෙන්න යම්ප්‍රමාණයද ඊට වඩා වැඩිකරලා කුඹුරු ගොවියට සරණ වෙනවා. හරියට මි තිසරනත් තාගේ වගේ. ධර්මියය තුොල යම්කිසි කෙනෙක්. කැපවීමක් කරලා ජීවත්වෙන වන දැන් සත්තු නොමර ඉන්නවා කියනෙ එක පින්හතනි කොයි තරම් අත්හැරීමදද බලන්න. මට අයිති නොවෙන මම වැඩ කරන ආයතන මට අයිති නොවෙන කුඩා දෙයක්වත් මම හොරකං කරන්නේ නේ. ඔය තැනට හිත හදාගන්න පුළුවන්නම් බලන කොයි තරම් මත්හැරීමක්ද කියලා. එතකොට ඒ අත්හැරීම තුළ ට ලොකු කැපවීමක් කරඩ වෙනවා හරියටට ගොවියක් කුඹුරට බැහල සීසානො වගේ ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඊනඟට කාමී වරදවා හැසිරෙන් නැතුවන්න මකිනික කොච්චර අමාරුදයක්දද. ඒක බොහෝ වීර්යක් බොහෝ ප්‍රඥාවක් ඒකට අවශ්‍යයි. ඉතිං එහෙම වැලෙකිලා ඉඳීම කියන කාරණාව ලොකුැප ලොු වීරිය බොරුණු කිය ඉන්නවෙන එක කොච්චරමාරුද. ඒ බොරුවෙන් වැලකිලා ඉඳීම කියන එක හරි අමාරු දෙයක්. නමුත් එහෙම ඉන්නවනං ඒ ලොකු කැපවීමක් ලොකු වෙහෙසා. සුරාපානෙන් වලකිනව කියන එක අතාං එහෙමයි. තු මේකට ලොකු කැපවීමක් කරඩ ඕන. සමහරලාට බොහෝදේව ලත් හරින වෙන්නත් පුළමේව කරද්දි. සිල් රකිනකොට. හැබැයි එහෙම හරියට සිල් ටකින්න පටන් ගත්තුතින්. ඒ කෙනාට පින්වොතුනි ඒ සීලයෙන් ලැබෙන අනුග්‍රහය ඒ කාන්තෙන්ම ලැබෙන හරියටට උදාහරණකින් කියනවනං බැංකෝගෝ මුදල් තැම්පත් කරාම මාසියන්තිමට පොලිය ලැබෙන වගේ නෙවී. අපට එහෙම නෙවෙයි මේ සභාව දහමට දැනින් ඕන මේ කෙනා ධර්මයත්තික ජීවත්තෙන කෙනෙක් කියලා. නැත්තං අර බෝධි පූජාවක් කරන කාලේ හැමදාම බෝධිය වන්දනා කරන යනු වගේ දෙයක් නෙවී. දැනෙන් ඕන මේකනා දැන්වොන නිවැරදි ප්‍රතිපදාවින්නකිනි අපි මොහොට සල කණ්ඩෝඕන. අන්න ඒ දැනෙන තැනට එනකම පින් ඔතන අපි හොඳර සිල්රකින්නට ඕන. එක උදාහරණයක් කියනවනම් අධිමුක්ත කියල සාමනීරයන් වහන්සේ නමක් හිතියා. මේ සාමනේරයන් වහන්සේ දවසක් උපසම්පදා කරන්න වයි සහගන්න ඕන නිහ ආචාරණන් වහන්සේ අවසරේ පරිදි ගෙදර යන්න යන්න කැලෑ පාරකින් ඔයි හොරු ඉන්නවා. දැන් හොරු ඉන්න බව මේ සාමනේරයන් වහන්සේ දැක්කා හොරු කල්පනා කර දැන් මේ සාමනේරයන් ගමට ගිහිල්ලැකිවතින් මේ පාරය හොරු ඉන්නවා කියල මේ පාරි කවුරුවත් තිනෙකක්නේ. එ සබි මේ සාමනේරයන්ව මරමූ කියල තීරණය කළ මරන්න හැදුව. සාමනේරයන් කල්පනා කර මම කිසිීම මාරගයකට පලේකට පත්තිලනන්නේ ම ශ්‍රමණ ධර්මය පුරලනෑ. එස මට මැරණෙ කලාබයි. නිසා උපායක් යොදන්න ඕන කියලා සොරනායකට මෙහෙම කියටවා. පින්වත්නී එක දවසක් කැලේ වැද්දෙක් හාවික් මරණවා. ඒ හාවගේ හම මස් හැමතැනම දාලා ඒක දකින අනි සත්‍යයෝ මේ කළේ අනතුරු සහිතයි කෙලේ කෙළේ මගහැරලවෙෙන කළලේකට ගිය. එතොටට වැද්දට කිසිම සතේ කොයා ගැන බැරුුණම් මරන්න. ආගේ වගේ නුඹටත් ම මැරුුව. ගමී මිනිසු නගරි මනිසු හිතයි මේ පාරේ සාමනීරයන් වහන්සේ නමකටවත් යන්න බැරි නම්. අපි කොහොමදයන්නේ. එතකොට මේ පාරෙ කවුරුවත් වෙන්නේ නුබලට කිසි දෙයක් හොයාගන්න බැරිවෙනවා. හැබැයි නොබලමට ජීවිතධානය දෙනවනම් මම කාටවත් කියන්නේ නෑ පොරුන්දු වෙන්නම් නොබල මේ කැලි ඉන්නවා කියලා. ැ පොරුන්දුවක් කරගෙන යනවා. බලන් ලොකු අත්හැරීමක් නෙම බොරු කියන්නේ නෑ ගමට ගිහිල්ලා. පොරුන්දු වෙලාෑන කියන්නේ කිය. පත්න මග යනකොට මේ හාමුදුරුවන්ගේ අම්මයි ඉතාත්තැයි නංගී මග ඉනවා. මේ පාරිගම්මනක්්‍යන්. දෙමවපියන්න එක කතා කරලා වයස විතරක් කහල පින්වතනමී සාමනීරෙන් වහන්සේ පන්සලට ගියා. අම්මට තාතරව කිවෙන පාරිය හොරුඉන්නවා කියලා. හොරු ටිකටම මේ දෙමෝපියො හමූුණ මූන්ට ගහලා මංකොල්ලකන්න හදනකොට අම්ම කෑගහනවා මම වදපු මගේ පුතා මට කිව්වෙනේ. සාමනේරයන්ව අපි බේරගත්ත නෑක කිය කිය නම කියවන්න ගත්තා. හොරනායකය බැලෝ මොකද මේ සාමනේරයගේ කතාව ඉතින් ඒ වෙලාවේ හොරනායක විස්තරහනවා එතකොට දැන ගත්තා මේ පොරුන්දු වෙලාගේ පො හාමුදුරුවගේ දෙමවපියෝ දෙමමාවපියන්ගේ ජීවිත රැක ගන්නව උන්වහන්ස අපට පොරුන්දු වෙච්ච පොන්දුුව හට කරලනෑ. උන්වහන්සේ අක්තිශෙීම සීලවන්තයි කියලා ඒ සීලේ මත පෙහෙටල දෙමවපියන්ට ජීවිතධානය දෙනවා ම පයො බේරල බනවා අ හොරු පන්සේ දෙනාම සාමනීරයන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා උනාහන්සගේ සීලියයට පැහැදිල්ලා ආචාරන් වහන්සේගේ ළඟ මහන වෙලා සාමනේරයන් වහස උපසම්පදදා වඋනාා උන්හසේ ගැතති උප සම්පදා වෙලා උන්වහන්සේ අතවසියන් ලෙස ඉඳලා පස්සෙ කාලේ අරහත් පලේ පවල් ලබනවා. බලන පංවතුනි මේ කාරණාම්මන් අපේ පිවතන මතක් කල ධර්මය තුළ ජීවත් පෙනකොට ඒ ධර්මයෙන් අපට පිහිටක් ලැබෙනවා නිකම්ම නිකං පව්වැඩ කරකර හිටිය කළ පිහිටක් ලැබින්නේ. අපේත් යම් කැපවීමක් තියෙන්න්න ඕන එකම මතක් කළේ හරියට කුඹර වගේ. කුම්ුරේ වෙහෙසෙන කොට ගොවී අට කුම්ර පිහිට වෙන වගේ. ධර්මය තුළ ජීවත්වෙනකොට ඒ ධර්මය තුළෙන් අපට පිහිටක් ලැබෙනවා. එනිසා අන්ද දුස්ප්‍රාඥ පිරිසක්සේ මේ සසරි ගමන් කරන්න නැතුව.මල් ලැබිච්ච දුර්ලභ මනුෂාත්ම භාාවය තුළ අපේ පින්වත් හැම දෙනාම. බොළුවාන්තරම් විිහෙසමහන්සේ වෙලා මේ මාර්ගය වඩාගන්න උත්සාගන්න. එසේ මාර්ගය වඩාගෙන මේ මාර්ගය දියුණු කරගෙන ලැබූම දුර්ලබ මනුශාත්ම භාවය තුළ. තමන්ට තමන්ගේ ජීවිතය දම්මානදම්ම ප්‍රතිපදාව කොස්සේම ගමන් කරන්ඩ. මේ උතුම් සද්ධරම දේශනාව උපකාරවී වා කෙන ප්‍රාර්ථනාවෙන් අපි අදදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හොද එමන අද දවසේ. සදහම් උදෑසන ඉරිදා ධර්මානු ශාසනාව තුළින්. අපි ඉතාම වටින කරුණක් අපේ පින්වතට මතක්කරේ තේමනං අපි නිරන්තරේම හිරු ඉරිදා උදෑසන සබ්ධර්ම දේශනාව තුළින්. සදහම් උදෑසන ධර්ම දේශනාව තුළින් විවිධ ධර්ම මාත්‍රකාවස්්‍යේ දේශනාවල් පැවැත්තුවා. තිමේ හැම ධර්ම කාරණාවක්ම තුළින්ම අපේ පංවතුන් ජීවිත රැස්කරගන්න සියලු කුසල්. හිරු මාධ්‍යායතින සභහපසිතුමන් ප්‍රධාන මදිනාටමීපින් අනුමෝදන් වේවා ඒහැම දිනාගේම සසරගමන සුවපත්තේවා. අවසාන ඔබා පැහැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සීලු දුකින් මිදෙෙන්වා මේ සියලු කිලරිස්බරිින් නිහස්වම්වා. අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලුතුම්. පාරමිතාවක් මවේවායි සාධූ සාධූ සාධෝ කියාපී ප්‍රාර්ථනා කරගමෝ. ආකා சටటహచබుම්මට්ట දේවානාగా මහිද్ധిකා pഞഞంత అனுమෝதிత్वा చిරන්రకతు సමා సంබුද්ධ සාసනం ආකාసటహచබుම්මට්ట දේවානාగా මහිද్ധిక pഞഞతం අனுมෝதிతवा చిරන්రకಂතු සම්මා සంබුද්ධ දේసනం ආකාసట్්టచබుම්මట్්ట දේවානාగ මහිද్ധిකා පഞഞంత අනුมෝதிతवा, චිරන් රක්කාන්තු සම්මා සම්බුද්ධ සාවකන්. අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්නන් වහන්සේ පූජිපාද බාදර මහින්ද ස්වාමීන්වහන්සේ.